गरु कथानायकतुमनी आनयने करण लद किरिपिटितोगयक् क्रेग्वे रंधवा सभा गेनीम संबंधयेन उद्गत वू गटलुव पिलिबंद अमात्यांश निवेदनयै अदाल समागम 2022/9/15 वन दिन संपूर्ण योदय सहित किरिपिटि किलोग्राम 153375 कडंगु अडि 45.6ක් නව ශ්‍රීලන්තයේ සිට මැලේසියාව හරහා 2022 10/20 වන දින කොළඹ වරායට ගෙනවිත් ඇත මෙම සමාගම 2022 11/4 වන දින විවෘත ගිණුම් ක්‍රමය යටතේ ගෙවීම කරන බවට පවසා රේගු සටහන් කර අංක I 12/33/30 යටතේ මෙම සම්පූර්ණ යොදවය සහිත කිරිපිටි යනවුම රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු ආරම්භ කරන ලදී මේ වෙන විට ඒ වෙන විට මෙම කිරිපිටි අඩංගු බහාලුම් නැවගත කර දින 35කුත් ලංකාවට පැමිණීමෙන් අනතුරුව දින 15කුත් ගත වී තිබුණි සාමාන්‍යයෙන් ආනයනයක් කොළඹ වරායෙන් ගොඩ බෑමෙන් අනතුරුව දින 3ක් වැනි කාලයක් ඇතුළතදී අදාළ සමාගම් නිදහස් කරගනු ලබන අතර මෙම සමාගම දින 15ක් ගතවන තුරුත් ඒ සඳහා කටයුතු ආරම්භ කර නොතිබුණි කිරිපිටි ආනයන කිරීමේදී විවෘත ගිණුම් ක්‍රමයේ යටතේ ආනයනයට ඉඩ තබා තිබූ අතර වෙළඳහා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශය මත ආනයන අපනයන පාලක ජනරාගේ බලපත්‍රයකින් තොරව ශ්‍රී ලංකා රේගුවෙන් මෙම කිරිපිටි නිදහස් කර ගැනීමට හැකියාව ලබා දී තිබුණි එසේ වුවද කර්මාන්ත අමාත්‍යාංශයෙන් ලබාගත් නිර්දේශ ඉදිරිපත් කරමින් 2022/6/24 දින ඇති අංක 2285/19 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ 4 ඈහි සඳහන් පරිදි නිෂ්පාදන අම්ද්‍රව්‍යයක් ලෙස යම් ද්‍රව්‍යයක් විවෘත ගිණුම් ක්‍රමයේ යටතේ ආනයනය කරන්නේ නම් ගැසට් නිවේදනයේ සඳහන් පරිදි ඒ සඳහා ආනයන අපනයන පාලක ජනරාල් වතින් පූර්ව අනුමැතියක් ලබාගත යුතුය. එසේ තිබියදී මෙම භාණ්ඩ නිදහස් කර ගැනීමට ආනයන අපනයන පාලක වෙත ඇඳුම් පත්‍ර ඉදිරිපත් කර ඇත්තේ අදාළ භාණ්ඩ වරායට පැමිණීමෙන් අනතුරු වන අතර ආනයන අපනයන පාලන රෙගුලාසි උල්ලංඝනය කරමින් මෙම කිරිපිටි තොගය ආනයනය කර ඇත. එනම් ආනයන අපනයන පාලක වෙත ඉදිරිපත් කර ඇති ලේඛන අනුව මෙම කිරිපිටි තොගය කිරිපිටි වශයෙන් වෙළඳපොළ නිකුත් කිරීමට හේතුවක් නොවන අතර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශය අනුව ඒවා චොක්ලට් සහ කිරි තේ නිපදවීමට ආනයනය කළ අමුද්‍රව්‍යයකි. 2022/11/14 දින මෙම ප්‍රශ්නගත සමාගමට එරෙහිව ශ්‍රී ලංකා රේගුවේ අනුගත වීම හා පහසුකම් සැලසීමේ අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර එම නිලධාරීන්ට මෙම ඇනවුමට විවෘත ගිණුම් ක්‍රමය යටතේ මුදල් ගෙවීමට ප්‍රකාශ කෙරෙන සැකය හේතුවෙන් 2022/11/14 වන දින මෙම ප්‍රශ්නගත බහාලුම් 6 කොළඹ වරාය තුළ රඳවා ගන්නා ලදී. 2022/11/15 වන දින ඒ පිළිබඳ අදාළ සමාගම දැනුවත් කරන ලදී. රේගුව මගින් මෙම බහාලුම් රඳවා ගන්නා අවස්ථාව වන විට ඒවා කොළඹ වරායට පැමිණ දින 25ක් ගත වී තිබුණි. 2022/10/20 අදාළ ආනයන සිදු වන දින වන විට මෙම සමාගම 2022/6/24 වන දින නිකුත් කරන ලද අංක 2285/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර 4 ඈ වගන්තිය ප්‍රකාරව ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් නිකුත් කරන ලද අවසරය ලබාගෙන නොතිබුණි. එලෙස ආනයන අපනයන පාලක රෙගුලාසි උල්ලංඝනය කරමින් කරන ලද ආනයන සම්බන්ධයෙන් තීරණ ගැනීමට රේගු ආඥා පනතේ විධි විධාන අනුව ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලතල ඇත. ඒ අනුව 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතට සමග කියවෙන රේගු ආඥා පනතේ 12 වන වගන්තිය උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස මෙරට ආනයනය කරන ලද මෙම කිරිපිටි තොගය ඍජු පරිභෝජනය සඳහා කිරිපිටි ආනයන කිරීමට ලබා දී තිබූ පහසුකම භාවිතා කරමින් වෙනත් නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස කිරිපිටි ආනයන කළ අවස්ථාවක් බව ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව හා රේගු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධ ඉදිරිපත් කළ වාර්තාවලින් පෙනී යයි. අධි විදේශ විනිමය හිගයකින් පෙළෙන රටක විදේශ විනිමය ආරක්ෂා කිරීමට සකස් කළ නීති උල්ලංඝනය කිරීම බරපතල තත්ත්වයකි. ගරු කථානායකතුමනි, රේගු අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ මෙහෙයුම යටතේ රේගු නිලධාරීන් විසින් මෙම ප්‍රශ්නගත ආනයනික භාණ්ඩ සම්බන්ධයෙන් ඉදිරි නීත්‍යානුකූල ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට කටයුතු කරමින් පවතී. එසේම කිරිපිටි ආනයන සීමා කර නොමැති බැවින් මේ හේතුවෙන් වෙළඳපොළ තුළ කිසිසේත්ම කිරිපිටි හිගයක් ඇතිවීමේ අවදානමක් නොමැත. මේ කන්ටේනර් සය රඳවා ගත්තා කියලා මේ රටේ කිරිපිටි හිගයක් ඇතිවීමට කිසිම ඉඩක් නැහැ කථානායකතුමනි. එසේ වෙතත් රේගු පරීක්ෂණයෙන් පසු මෙම ප්‍රශ්නගත කිරිපිටි තොගය ආනයනකරු විසින් නියමිත ක්‍රමවේදයේ අනුගමනය කරමින් නීතිමය අවශ්‍යතා සපුරාලන්නේ නම් සතියක කාලයක් තුළ රේගු පරීක්ෂණ අවසන් කර මෙම කිරිපිටි කල්ලිකුත් වීමකින් තොරව නිදහස් කිරීමට හා නිදහස් කිරීමට හෝ නීත්‍යානුකූලව බැහැර කිරීමට ශ්‍රී ලංකා රේගු විසින් කටයුතු කරන ඇත.
අවසාන වශයෙන් ගරු කතානායකතුමනි වැඩිමනත් වශයෙන් පරීක්ෂණ සඳහා යන කාලය තුල උවද නියම කරුණු ලබන බැංකුව අපකරයක් තබා කිරිපිටිසෝගේ නිදහස් කිරීමට රේගු දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත රටේ පවතින නීති රීති ආරක්ෂා කරමින් ආර්ථික වශයෙන් ඉතා අපහසු අවස්ථාවක ආනයන කරුවන්ද අනවශ්‍ය අපහසුතාවයකට ලක් නොකරමින් ආනයනික ද්‍රව්‍යවල ගුණාත්මකභාවය විනාශ නොවන පරිදි හැකි කෙටිම කාලයක් තුල කටයුතු කිරීම මෙහි අරමුණ වේ බොහොම ස්තුතියි